අම්මගේ අතින් අතනම් මට බත් කටක් කන්න ඕනෑ කියා කෙතරින් ගිය මගේ රත්තරන් පුතා අපහු ගෙදර ආවේ මිනි පෙට්ටියකින්. මේ දුක මම කොහොම ඉවසන්නද කියමින් මොරන්තුඩුව කොනදුව ප්‍රදේශයේදී යතුරුපැති දෙකක් මූණට මූණ කැටි මිය ගිය වාද්දුව තෙල්දුව ආර්යගම සංදේශ සුලෝචනගේ මවවන සමතරා ජයසිංහ මහත්මිය පැවසුවාය. 18 හැවරදි මිතුරන් දෙදෙනෙකු වූ වාද්දුව පොතපිටිය පනා පිටිය පාර පදිංචිව සිටි යසිරි සම්පත් ප්‍රනාන්දු හා වාද්දුව තෙල්දුව ආර්යගම පදිංචිව සිටි සංදේශ සුලෝචන පියරත නැමැති 18 හැවරදි තරුණයන් දෙදෙනා පැද වූ යතුරුපැති එකිනෙක ගැටීමෙන් පසුගියදා මරණයට පත්විය. මිය ගිය තරුණයන් දෙදෙනා තවත් තරුණයන් 6 දෙනෙකුගෙන් පමණ පිරිසක් සමග ගෝනදුවතුඩුව ප්‍රදේශයේ බේකරියක් ආසන්නයේ රාත්‍රී 11ට පමණ රැඳී සිට ඇති අතර එහි සිටි තරුණයෙකු රෑ බෝවන බැවින් නිවසට යාමට අවශ්‍ය බව පැවසීමෙන් අනතුරුව මිය ගිය පොතපිටිය තරුණයා ඔහු ඇරලවීමට පිටත්ව ගොස් තිබූ බව පොලිසිය කියයි. ඔහු පැමිණීමට මද වේලාවකට ඉහතදී එම ස්ථානයට දියගම ප්‍රදේශයේ තරුණයෙකු යතුරුපැදියකින් පැමිණ ඇති අතර ඔහුගේ යතුරුපැදිය ඉල්ලාගත් මිය ගිය ආර්යකම තරුණයා මොරන්දුඩුව දෙසට පැමිණ ඇතැයිද පොලිසිය කියයි. අනතුරුව ඔහු බැලීම සඳහා මිය ගිය පොතපිටිය තරුණයා මොරන්තුඩුව දෙසට යතුරුපැදිය තාවණය කර ඇති අතර ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි අනෙක් තරුණයා යතුරුපැදිය හා මූණට මූණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මිය ගිය සංදේශ සුලෝචන තරුණයාගේ මව වැඩිදුරටත් මෙසේ කීවාය. යාළුවෝ කට්ටියක් එක්ක මගේ පුතා වෙනදා වගේම හැන්ද වෙලා මොරන්තුඩුව පැත්තට ගියා. මගේ පුතා මෝටර් සයිකල් පදින්නයි රේස් පදින්නයි හරිම ආසයි. එදා පුතා කවදාවත් නැති විදිහට මට හරිම ආදරෙන් මගේ ළඟට කිට්ටු වෙලා අම්මගේ අතින් මට අද බත්කටක් කන්න ඕනෑ කියා කීවා. මම බත්කටවල් කීපයක් කවලා පරිස්සමෙන් යන්න කීවා. අනේ මගේ පුතාට වෙච්ච දේ. පසුගිය සිකුරාදා රාත්‍රී 11:12 අතර මොරන්තුඩුවට එහා ගෝනදුව මහාමාර්ගයේ තම මිතුරන් කීප දෙනෙක් සමග විනෝදයට යතුරුපැදි ධාවනය කරමින් සුපුරුදු පරිදි සතුටින් විනෝද වූ සංදේශ සුලෝචන පියරත්න හා පොතුපිටියේ යසිරි සම්පත් මිතුරන් දෙදෙනා තම යතුරුපැදි දෙක මූණට මූණ වේගෙන් ගැටීම නිසා දෙදෙනාටම හිස්සාවරණ නැතිවීම නිසා ජීවිතක්ෂයට පත්වීමේ ඉතා ශෝකජනක පුවතින් දෙල්දුව හා පොතුපිටියේ ප්‍රදේශවාසීන් දැඩි ශෝකයටත් මවිතරත් පත්වී සිටිති. මියගිය දෙදෙනාම වයස 18ක භද්‍ර යෞවනයේ පසු වූ තරුණයන් දෙදෙනෙකි. මොවුන් දිනපතා රෑට රේස් පදින බවත් කම්මු පැවසූ අතර තවත් සමහර වැඩිහිටියන් මේ තරුණ දරුවන්ගේ මව්පියන්ටද දොස් පැවරුවේ නරක මිතුරන්ගේ ඇසුරට තම තරුණ පුතුන්ට ඉඩදීම බලවත් වරදක් බව කියමින් මියගිය සංදේශ සුලෝචනගේ පියා සමන් ජී පියරත්න මීට වසර 4කට ඉහතදී හෘදයාබාධයකින් මිය ගොස් ඇත. සංදේශගේ වැඩිමහල් සොහොයුරා ශානුක සුරේෂ් නෞකාවක සේවය කරන 27 වියෙහි පසුවන තරුණයෙකි. සත්‍යා දිව්‍යාංජලි නැමැති අක්කාද දැනට චෝර්දාන් රටෙහි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන 24 හැවිරිදි තරුණියක් වන අතර පවුලේ බඩපිස්සා වන ගිම්හාන් සඳරුවන් දෙල්දුව කලුට විදුහලේ 8 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන හිටපු තරුණ පුතෙක් මෙසේ අවාසනාවන්ත ලෙස අහිමි වීම මවක් කෙසේනම් ඉවසා දරා ගන්නද? අනේ මගේ මහත්තයාත් මට නැති වුණා. දැන් මට මගේ පුතෙකුත් නැති වෙලා. අයියෝ මම දැන් මේවා කොහොම ඉවසන්නද? මේ සිය පුතුගේ වියව දරාගත නොහැකිව සුසුම්ලන මවකගේ විලාපයයි. අනතුරත් සමග සිද්ධිය වූ ස්ථානෙට පැමිණි මොරන්තුඩුව පොලිසියේ නිලධාරීන් බරපතල තුවාල ලබා වැටී සිටි තරුණයන් දෙදෙනා ගෝනදුව රෝහල වෙත ඇතුළත් කළද ඒ වන විටත් ඔවුන් මිය ගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. මියගිය තරුණයන් දෙදෙනා පැද වූ යතුරුපැදි අශ්වබල 200 එන්ජින් ධාරිතාවකින් යුත් ඒවා බවත් පොලිසිය කීවේය. මියගිය තරුණයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර මහරෝහලේ කළුතර තොටමූණ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කොමසාරු මහතාගේ නියෝග මත කළුතර මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ඒ. චත්තනායක මහතා පැවැත්විය. අනතුරින් මියගිය තරුණයන් මත්පැන් පානය කර ඇතැයි සොයා පරීක්ෂා කිරීමට සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලිසිය සඳහන් කළේය. විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බවද පොලිසිය පැවසීය. පානදුර කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී ජේ.කේ.එස්.කේ. ජයනිත්‍යන මහත්වරුන්ගේ උපදෙස් මත මොරන්තුඩුව පොලිසිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමපාල සරයන් වරුන් වන කුලතුංග ගුණසේකර කොස්තාපල් වරුන් වන කයන් ජනිතන නිලධාරීන් පරීක්ෂණ පවත්වයි. ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහත සීනුව ක්ලික් කරලා අලුතින් අප්ලෝඩ් වන වීඩියෝ එවලේම බලා ගන්නත් පුළුවන්.